බිත්තර දෙකකින් ගෙදර හැමෝටම කන්න ඇති වෙන රසම රස බිත්තර කරියක් කොහමද හදාගන්නේ කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් MS kitchen එකට පිළිගන්නවා ඕන කරන දේවල් දාලා තියෙනවා. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු මේ බිත්තර කරිය කොහමද හදාගන්නේ කියලා බලන්න. බිත්තර දෙකක් අරගෙන තියෙනවා සුදු මදේ කහ මදේ වෙන් කරගන්න. බිත්තර සුදු මද ටික විතරක් වෙනම් භාජනයකට එකතු කරගන්න. මේ ටික හොඳින් පෙනෙනකන් ගසා ගන්න ඕනේ. මේ ගානට එනකන් ගසා ගත්තාම ඇති ඊළඟට තියෙන්නේ කහමදයත් එකතු කරගෙන ටිකක් කලවම් කරගන්න. දැන් මං කහමද දෙකත් එකතු කරගන්නවා. ඔයාලත් මේ විදිහටම කරන්න. චූටියට කපාගත්ත රතු ලුණු කැරට් අමු මිරිස් එකතු කරන්න. කැමතිනම් ගෝවා වගේ එළවලු වර්ගයක් හරි කරපිංච හරි එකතු කරගන්න පුළුවන්. එකතු කරගන්නවා නම් චූටියට කපාගෙන එකතු කරගන්න. කෑලි මිරිස් කුඩු තේ හැන්දක්, ගම් මිරිස් කුඩු ටිකක්. ඔයාලගේ රස අනුව ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. සේරම ටික හොඳට කලවම් කරගන්න. මේ හදාගත්ත බිත්තර මිශ්‍රණය ස්ටීම් කරගෙන තමයි අරගන්නේ. මම එකට මේ වගේ ඇලුමිනියම් භාජනය ලෑස්ති කරගෙන තියාගන්නවා. යට කොටසට තෙල් ටිකක් තවරගෙන තියාගන්න. රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්න. දැන් බිත්තරේ හොඳින් ස්ටීම් වෙලා තියෙනවා. මේ වෙලාවේදී පුළුවන් රයිස් කුකර් එකේ ඉවතට අරගන්න. දැන් තියෙන්නේ පොඩියට කපා ගන්න. මං කොටු හැඩයට තමයි කපා ගන්නේ. ඔයාලත් මේ වගේ කපා ගන්න. බිත්තර කරිය හදාගමු. ඒකට මුලින්ම ලිපේ තියාගන්න භාජනයක් අරගෙන පොල් තෙල් මේසැන්දක් එකතු කරගන්න. තෙල් එක රත් වෙනවත් එක්කම තීරවල කපාගත්ත බීලුණු එකතු කරන්න. ඊළඟට අමු මිරිස් ටිකයි කරපිංච ටිකයිත් එකතු කරගෙන මේක හොඳින් තෙම්පරාදු කරගන්න ඕනේ. කහකුඩු වලින් තේ හැදි කාලක් අමු තුන පහක් කුඩු ගම් මිරිස් කුඩු ටික ටික එකතු කරගන්න. ඊට පස්සේ රස අනුව ලුණුත් එකතු කරගන්න. පොල් කිරි අඩු කෝප්පයක් එකතු කරන්න.
හොද්ද නටනකම්ම හැදි ගන්න ඕනේ. ඊට පස්සේ තමයි බිත්තර එකතු කරගන්න තියෙන්නේ. ඔයාලට පේනවා මේ වෙලාවේදී නටනවා කියලා. දැන් තියෙන්නේ කොටු හැඩයට කපාගත්ත බිත්තර කෑලි ටික එකතු කරගන්න. විනාඩි 2ක් 3ක් අතර කාලයක් මේ වගේ තියාගන්න. ඊට පස්සේ පුළුවන් ලිපෙන් විතර අරගන්න. මස් මාළු නැති දවසට ඒ වගේම ඉක්මනින්ම උයා ගන්න ඕන නම් මේ වගේ බිත්තර කරියක් ඔයාලට හදාගන්න පුළුවන්. වැඩි වියදමක් යන්නේ නැහැ. මම බිත්තර දෙකකින් තමයි හදාගත්තේ. ඔයාලත් ඒ හින්දා අනිවාර්යෙන්ම හදලා රස බලන්න. රස බලලා ලුණු රස මදිනා ලුණු එකතු කරගන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා බිත්තර කරී නටනවා කියලා. දැන් තියෙන්නේ ලිපෙන් විතර අරගන්න. මේ දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා රස බලන්න. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ තව බලන්න අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේම අලුත් වීඩියෝකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.